කරන පරම්පරාවේ මේ මොහොතේ එකම තෝරා ගැනීම දෙරණ අරුණ සමගින් සුපුරුදු විදිහට අදත් පුරා හෝරාවක කාලයක් ඔබත් සමග බොහෝ දේවල් කතා බහ කරන්නට බෙදා හදා ගන්නට අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් අද දවස සුවිශේෂී දිනයක් අපට ඔබට මව් දෙරණට විශේෂයෙන්ම මගෙන් රටක් මගෙන් ගසක් මව් දෙරණට කියන තේමාව ඔස්සේ අද දිනේදී ලෝක වාර්තාවක් තවන්නට ඔබේ දායකත්වය අපි අපේක්ෂාවෙන් සිටිනවා. ඔබත් පුල පුලායේ සඳහා බලාගෙන සිටිනවා. ඉතින් උදෑසන 8:00 සිට ඒ සඳහා එක්කාසු වෙන්නට ඒ සඳහා දායකත්වය සපයන්නට ඔබට හැකියාව තිබේවි. උදෑසන සිටම ඉතාමත් නිරෝගී පැලයක් තෝරාගෙන ඒ සඳහා සූදානම් වෙන්න කියලා ලකලැහැස්තු වෙන්න කියලා ආරාධනා කරනවා දෙරණ අවුරුණින්. අපි අද ජාතික පුවත්පත් වලට අවධානය යොමු කරා සියලුම ජාතක පුවත්පත් සිළුමින පුවත්පත හැරෙන්නට සියලුම සිංහල ජාතක පුවත්පත් අවධානය යොමු කරලා තියෙන සිකුරාදා දිනේදී ලැබුණු ඓතිහාසික නඩු තීන්දුව පිළිබඳව අභියාචනා අධිකරණ විනිසුරු අසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව තමයි අවධානය යොමු කර තිබෙන්නේ. ඉතින් අද දිවී නිර්දා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයේ අපේ හාහාපුරා කියා ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. යනුව දිවී නිර්දා සංග්‍රහය සඳහන් කරනවා ගෝඨාභය ජයගනී නාම යෝජනාවට සූදානම් පෙත්සම ප්‍රතික්ෂේපයි පුරවැසි බවත් අහබුරුයි කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. යනුව ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට අපතන්පත් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවයේ අභියෝගය ලක් කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරහා ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව අභියාචනා අධිකරණයේ පසුගිය සිකුරාදා පස්වරුවේ ප්‍රතික්ෂේප කරන ලද බව තමයි දිවයින පුවත්පත කියන්නේ. ඉතින් එහි වැඩිදුරටත් කියනවා ඉදිරිපත් වූ ලේඛන හා සියලුම පාර්ශව නියෝජනය කළ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ තම අධිකරණයේ පෙත්සම්වල වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අවසර ලබා නොදී පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීරණය කළ බව සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දුන්නයි කියලා අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ අර්ජුන ඔබේසිකර හා මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් එම ඒකමතික නියෝගය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය මෙන්ම ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස සඳහන් කරමින් පසුගිය මැයි මස ලබාගෙන තිබූ ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය අත්හිටවන ලෙසට පෙත්සම් කරුවන් කර තිබූ අතුරු තහනම් කිරීමද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණී මාර්පණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් වෙනී සිටියයි කියලත් දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් විශේෂයෙන්ම උපරමාධිකරණයක, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු එක එල්ලේම විභාගයට ගැනින්නේ නැහැ. අපි කියනවා ඒ සඳහා අවසරයක් මුලින්ම ඒ අධිකරණයෙන්ම ලබා ගත යුතු වෙනවා, ලීව් ලැබෙනවායි කියලා තමයි සාමාන්‍ය නීති වෘත්තකයන් අතර භාවිතාවන වචනය වන්නේ. ඉතින් එලෙස අවසර ලැබීමකින් තොරව මුල් අවස්ථාවේදීම නඩුව විභාගයට ගන්නේ නැතුව නොතීසි නිකුත් කරන්නේම නැතුව නිෂ්ප්‍රභ කරන්නට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලද බව තමයි අද පුවත්පත් වාර්තා කරන්නේ. ඉතින් සතියාග අරුණත් මේ ප්‍රවෘත්තියම අද ප්‍රධාන සිරස්තලයේ ලෙස උපුටා දක්වනවා. පුරවැසිකමට අභියෝග කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ ගෝඨාභයට ජය, විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක්, නඩුවට හේතු වූ කරුණු පසුවට දැනුම් දෙන බව කියයි. ද්විත්ව පුරවැසි සහතිකය දුන්නේ 78 ව්‍යවස්ථාවට අනුවයි කියලා අනු සිරස්තල රැසක් පිරිවරා ගනිමින් අද ප්‍රධාන සිරස්තලයෙන් ගෝඨාට ජය කියලා අරුණ වාර්තා කරනවා. මව්බිම අද වාර්තා කරනවා පුරවැසි සටනිනුත්, ඒ කියන්නේ තවත් සටන් කිහිපයක් තිබෙනවා, පුරවැසි සටනිනුත් ගෝඨාභය දිනුම් කියලායි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් නොතීසිවත් නිකුත් නොකොට විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලද බවත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් දුන් බවත් මව්බිමත් අද සිය පාඨකයන්ට වාර්තා කර සිටිනවා. ඉතින් මෙහිදී මව්බිම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයට වැඩි ඉඩකඩක් ලබා දුන්නා. මෙහි මෙහෙයුම කරන ලද නීතිඥවරුන්ගේ වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නට ඔවුන්ගේ ඡායාරූප පළ කරන්නටත් මව්බිම පුවත්පත උත්සුක වෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ නඩු කටයුතු වලදී මාධ්‍ය විසින් පවා හුවා දක්වනු ලබන්නේ ඒ දේශපාලඥයන්ගේ සහ විවිධ දේශපාලන නියෝජිතයන්ගේ ඡායාරූප දර්ශන පමණයි. ඉතින් මේ කටයුත්ත කරන ලද නීතිඥවරුන් විසින් ඉතින් මේ නීතිඥවරුන්ට සාධාරණ ඉෂ්ට සිද්ධ කරමින් අද මව්බිම ඔවුන්ගේ ඡායාරූප පළ කරනවා. විශේෂයෙන්ම ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, ජනාධිපති නීතිඥ MUM අලි ශබ්රි මහතා, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා, ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා මහතා මේ මෙහෙයුම කරන ලද නීතිඥවරුන්. ඉතින් ඔවුන්ගේ ඡායාරූප සහිතවද
මවබිම් පුවත්පත මෙලෙස වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලයෙන්. ඊට අමතරව තවත් නීතිඥවරුන් සිය ගණනක් මේ පිටුපස සිට මේ නීතිඥ මණ්ඩලයට අවශ්‍ය සහාය සහ ධෛර්යය ලබා දුන්නයි කියලත් අධිකරණයෙන් අපට දැනගන්නට ලැබුණා. ඉතින් ඉරිදා ලංකාදීපයද වාර්තා කරනවා ගෝඨාභයට එරෙහි පෙත්සම විසි කරයි කියලා. එයත් එහි සිරස්තලයේ යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය මත පදනම ශ්‍රී ලාංකිකයෙකු ලෙස කටයුතු කිරීම වළක්වාලන් ඉල්ලාගනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඒක මතිකව පසුගිය සිකුරාදා කරන ලද තීන්දුවයි ඉරිදා ලංකාදීපයත් මෙලෙසින් ප්‍රධාන සිරස්තලයේ ලෙස වාර්තා කරන්නේ. මේ අතර දේශීය පුවත්පත කියනවා ගෝඨාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි. එහි දක්වා තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුරවැසි භාවය මේ විදිහට අභියෝගයට ලක් කරන ලද පෙත්සම විභාගයට ගැනීමකින් තොරවම නිෂ්ප්‍රභ කරන්නට ඒකමතික තීන්දුවක් අභියාචනාධිකරණයෙන් ලැබුණයි කියලා. ඉතින් අද සිළුමිණ පුවත්පත හෝ ඩේලි නිවුස් පුවත්පත ඒ පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා කරන්නේ නැහැ ප්‍රධාන පිටුවෙන්. නමුත් වෙනත් ආකාරයේ සිරස්තලයක් වෙනත් දෘෂ්ටි කෝණයකින් බලලා සිරස්තලයක් සිළුමිණ වාර්තා කරනවා උඩින්ම අපි ඒටත් අවධානය යොමු කරමු. පොහොට්ටුවේ නීතිඥයන්ට විනිසුරුවන්ගේ අප්‍රසාදය කියලයි එහි දක්වා තිබෙන්නේ. අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් සිකුරාදා නිෂ්ප්‍රභ කරන නියෝගයක් නිකුත් කළ අවස්ථාවේ අධිකරණ ශාලාවේ සිටි පිරිසක් අත්පොලසන් දෙමින් ජයഘോഷා නැගූ අතර විනිසුරු මඩුල්ලය අප්‍රසාදයට ලක් කළා කියලා තමයි අද සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් මේ ක්‍රියාව කිසියම් නීතිඥයෙකු සම්බන්ධ වී ඇතිනම් ඔහුට එරෙහිව පියවර ගන්නා බව සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කළා. පසුගිය සිකුරාදා සවස මේ පෙත්සමට අදාළ තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමේවර්ධන අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඒකමතික තීරණේ මත නිෂ්ප්‍රභ කෙරෙනු අතර පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමද ප්‍රතික්ෂේප කරනවා. පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුයි මේ නියෝගය දෙන ලද්දේ. ඉතින් කොහොමුණත් එහිදී ඇතැම් පිරිසකගේ හැසිරීම් රටාව පිළිබඳව නීතිඥවරුන්ට අප්‍රසාදය පළ කර සිටියයි කියලා සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. ඉතින් සිළුමිණයට වැඩි උනන්දුවක් දක්වා තිබුණා. කෙසේ වෙතත් අධිකරණයකට යනවා නම් ඒ අධිකරණයේ ගෞරවය ආරක්ෂා වෙන අන්දමින් කටයුතු කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඔවුන් වෙනුවෙන් පිණි සිටින නීතිඥවරුන් පවා අපහසුතාවයට පත්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ඒ විනිසුරු මඩුල්ලට අධිකරණයට ගෞරව වෙන අන්දමින් ඇඳුම් පැළඳුම් කතාබහ හැසිරීම් රටාව සකස් කරගෙන යන්නට ඕනේ. එහෙම නැත්නම් දේශපාලන පොරපිටියකට යන කියලා හිතාගෙන යනවා නම් ඒ යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න එක තමයි වඩාත් උචිත කියලා වාර්තා කරන්නට වෙනවා. ඉතින් මේ අතර මව්බිම් පුවත්පත අද වාර්තා කරනවා ජනතාවගේ සතුට කියලා ඡායාරූපයක්. අපි දන්නේ නැහැ මේ අධිකරණයේ ඉදිරියේද එහෙම නැත්නම් වෙනත් ස්ථානයකද කියලා. කොහොම හරි රතිඥා පත්තු කරන ඡායාරූපයක් අද වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නීත්‍යානුකූලව ලබා දී තිබෙන බව අභියාචනාධිකරණයේ ඒකමතිකව තීරණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝග ප්‍රකාශයට පත් කිරීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව රතිඥා පත්තු කරමින් මෙලෙස සිය සතුට පළ කරන ලද බව තමයි මව්බිමේ මේ ඡායාරූපයෙන් අද වාර්තා කර සිටින්නේ. ඉතින් මේ අතරතුර තීන්දුවෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සොයුරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුණු ඉතාමත් උණුසුම් අවස්ථාවද සියාරුවකින් මව්බිම පුවත්පතම වාර්තා කරනවා. ඒ අනුව තීන්දුවෙන් අනතුරුව කියන සිරස්තලයෙන් යුතුව අද මේ ඡායාරූපය මව්බිම ගෙනෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ජයග්‍රහණය කිරීමෙන් ඉක්බිතිව ඒ පිළිබඳව දුරකථනයෙන් දැනුම් දුන්නායින් පසුව රාජපක්ෂ සහෝදරයන් දෙපළ සිප වැරඳ ගනිමින් තමන්ගේ ජයග්‍රහණය මෙලෙස සමරන ලද ආකාරය තමයි මව්බිම ඡායාරූපයකින් අද ඔවුන් ප්‍රධාන පිටුවේ සේයාරුවකින් වාර්තා කර තිබුණේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන දඩයම ජනතාව ප්‍රතික්ෂේප කරනවායි කියලා ජනාධිපති හිටපු ජනාධිපතිවරයා වර්තමාන විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශයකුත් අද මව්බිම පුවත්පතේ වාර්තා කර සිටිනවා. ඉතින් එහි දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග මුළු රට අභියාචනාධිකරණය ලබා දුන් මේ තීන්දුව පිළිබඳව සතුටට පත් වුණා. මුළු රටම නිදොස් කොට නිදහස් කරා. කොහොම හරි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පලිගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කරමින් පවතින අය ජනතාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා බලාපොරොත්තු වෙනවායි කියලා තමයි විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි කියලා අද මව්බිම් පුවත්පතේ මෙලෙසින් සිරස්තලයක් වාර්තා කර සිටින්නේ. ඉතින් කොහොම වුණත් මේ වන විට
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද සටන එහෙම නැත්නම් ජනාධිපතිවරණ මෙහෙයුම ඉතාමත් සාර්ථකව කරගෙන යමින් පවතිනවා. ඒට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය කොයි ආකාරයෙන් ලැබේවිද කියන එක විමසා බැලුවාම ඊයේ රාත්‍රියේ ඉතාමත් වැදගත් දිනයක්. ඊයේ රාත්‍රියේදී විශේෂ කාරක සභා රැස්වීමක් පැවැත්ුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එක්කාසු වී ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී. ඉතින් එහිදී සාකච්ඡා වුණු දේවල් පිළිබඳව තවමත් අපට නිල වශයෙන් තොරතුරු වාර්තා වන්නේ නැහැ. එයින් පිටතට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සඳහන් කරන ලදී අද පෙරවරු 11ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන ලද බව මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාටද සහාය දෙන්නේ එහෙම නැත්නම් වෙනත් කෙනෙකුටද සහාය දෙන්නේ කියලා ඉතින් පෙරවරු 11 වෙනතෙක් ඉවසා සිටින්නට අපහසු නම් ඒ තීන්දුව තීරණය පිළිබඳව අපිට පුළුවන් සන්ඩි ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බලන්නට. එවිට යම්කිසි ඉඟියක් නොවේ ප්‍රවෘත්තියම දැනගන්නට හැකියාවක් ලැබේවි. ඒ අනුව සිරිසේන ඩිසයිඩ්ස් ටු සපෝට් ගෝඨා MOU to be signed after talks. එහි වාර්තා කරන අන්දමින් මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ සහ තම පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙන්නට. ඒ වගේම MOU to be signed after talks. ඒ අනුව සාකච්ඡාවලින් ඉක්බිතිව MOU එකක් එහෙම නැත්නම් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන්නටත් එකඟතාවය පළ වුණයි කියලා තමයි Sunday Times පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් අද ඉංග්‍රීසි පුවත්පත් පමණයි මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම Sunday Times පුවත්පත දීර්ඝ විස්තරයක් පළ කරමින් සිටිනවා අනිවාර්යෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය මේ විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබේවි කියලා. ඉතින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම්කිසි පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙනවා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතාට ඍජුවම මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට කියලා ආරාධනා කරයි කියලා අද වාර්තා කර සිටිනවා සිංහල පුවත්පත්. අපි ලංකාදීපයේ සිරස්තලයකට අවධානය යොමු කරමු. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීට ආරාධනා කියලා එහි දක්වා තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් පත්විය යුතුයයි එම පක්ෂයේ ආසන සංවිධායකවරු ජනාධිපතිවරයාගෙන් ඉකුත් සිකුරාදා ඉල්ලා සිටියයි කියලායි තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වය දැන් වෙනස් වෙන්නට පුළුවන්. මධ්‍යම කාරක සභාවේ ඊ රාත්‍රියේ රැස් වූ නිසාවෙන් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පසුගිය සිකුරාදා ජනාධිපති මන්දිරයේදී රැස් වූ අවස්ථාවේ ඔවුන්ගේ අදහස් විමසා ඇති අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට සංවිධායකවරුන් ඉල්ලා සිටි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඉතින් කොහොමුණත් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙයි කියලා කියන්නට හැකියාවක් නැහැ. මොකද දැන් මේ වන විට අප මුදල් තන්පත් කිරීමේ කාලයන්, ඒ ආදී වූ අවශ්‍ය නෛතික කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමේ කාලයන් ඉතාමත් ශීඝ්‍රයෙන් ඉක්ම යමින් පවතින නිසාවෙන් කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ දේශපාලන තීරණය ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබෙනවා. තමන්ගේ දේශපාලන ඉදිරි අනාගතය පිළිබඳව විශේෂයෙන්ම ලංකාදීපයද වාර්තා කරනවා මෛත්‍රී මීළඟ මහඡන්දයට තරඟවදී කියලා. හැබැයි ප්‍රශ්නාර්ථයක් සහිතවයි ඒ තොරතුරු වාර්තා කරන්නේ. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ මහමැතිවරණයට තරඟ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර තමා ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව ජනාධිපතිවරයා ඉක්ුද්දා පැවති කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී කරන ලද ප්‍රකාශයත් අද ලංකාදීප පුවත්පත ඉදිරිපත් කර සිටිනවා. ඉතින් කොහොමුණත් මේ වන විට ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය පළ කරන්නට තිබෙන සම්භාවිතාව ඉතාමත් ඉහළ බව තමයි Sunday Times ආදී වූ ඉංග්‍රීසි පුවත්පත් ගෙනෙන වාර්තාවලින් පෙනෙන්නේ. කොහොම හරි මෛත්‍රීට ලැබෙන්න යන ලොකු පුටුව කියලාද දේශීය පුවත්පතේ සිරස්තලයකුත් වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහවැලි හා පරිසර විෂයට අදාළ ඉහළ පෙළේ රාජ්‍ය තනතුරක් හිමිවනු ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණය වෙනවායි කියලා අද දේශීය පුවත්පත කියනවා. ඉතින් ජනාධිපතිවරණයෙන් පසුව තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව සිරිසේන මහතා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතර ජනාධිපතිතුමාගේ දේශපාලන හිතවතුන් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසත් යෝජනා කර තිබෙනවායි කියලායි දේශීය පුවත්පත කියන්නේ. ඉතින් පොහොට්ටුව සමග සන්ධානගත වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බෙසිල් රාජපක්ෂ මහතා අතර පැවති හමුවේදී ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාට අවශ්‍ය කුමක්ද යන ප්‍රශ්නය ඍජුවම විමසා තිබෙනවා. එහි ජනාධිපතිවරයා ඊට ඍජු පිළිතුරක් නොදී කරුණු තුනක් සඳහන් කර තිබෙනවායි කියලා තමයි සඳහන් කරලා
තියෙන්නේ. කොහොමාරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට නාම යෝජනා ලබා දීම, දක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන්ට නාම යෝජනා ලබා දීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපීම ඒ අතර තිබෙනවායි කියලා අද දේශීය පුවත්පත වාර්තා කර සිටිනවා. අපි වෙලාව බලලිමු. අම්මගේ දෑතට සුමුතුයි, තද පැල්ලම් මට්ටුයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නැත්නම් ඔවුන්ගේ සහය, ඔවුන්ගේ සහයෝගය ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නම් එක් චරිතයක් තිබෙනවා ඔහුට කුමක්ද වෙන්නේ කියලා විමසා බලද්දී අද දේශයේ කියනවා විල්ගමත් අපතියයි කියලා. ඒ අනුව දේශයේ හිලින්ම කියන්නේ එළබෙන මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර විල්ගම මහතා පසුගිය සිකුරාදා අප මුදල් තැන්පත් කරන ලද බවයි. ඒ අනුව ඔහුත් මේ සටනේ 33 දෙනාගෙන් එකෙකු බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එම හතා මෙලෙස ඉදිරිපත් වීමට නියමිතයි. ඒට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. මීට අමතරව පසුගිය සිකුරාදා නව ලිබරල් පක්ෂයේ වෙනුවෙන් රජීව් විජේසිංහ සහ ජාතික ජනතා ව්‍යාපාරය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක යන මහත්වරුණුත් අප මුදල් තැන්පත් කරයි කියලා දේශීය පුවත්පත කියනවා. ඉතින් හිතූ විදිහට එහෙම අප මුදල් තැන්පත් කරන්නට හෝ නාම යෝජනා ඉදිරිපත් කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. අවශ්‍යතා දෙකක් මූලික වශයෙන් සපුරාලිය යුතුයි. ඒ අවශ්‍යතා දෙක වන්නේ එක්කෝ පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු බවට පත් විය යුතුයි, එහෙම අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතුයි. ඉතින් ඒ අවශ්‍යතා දෙකෙන් එකක් වෙල්ගම මහත්මයා සපුරලා තියෙන නිසා මෙලෙස අප මුදල් තැන්පත් කරයි කියලා කියන්නට පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙනවා නම් එහි බෙදීමක් ඇතිවන්නට හැකියාවක් තිබෙනවා. මොකද රාජපක්ෂවරුන්ට එරෙහි සහ රාජපක්ෂවරුන්ට පක්ෂ කඳවුරු දෙකක් එහි අභ්‍යන්තරයේ නිර්මාණය වී තිබෙන බව තතුදත් ආරංචි මාර්ග, අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉතින් ඒ අනුව දේශය අද කියන්නේ මෙය බෙදෙන ආකාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 11ක් පොහොට්ටුවට 6ක් හංසයාට කියලායි දක්වා තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු සන්ධානගත වීම තීන්දුව කළහොත් එම සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් 11 දෙනෙකු එක්වනු ඇති බවත්, තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් 6ක් එක්සත් ජාතික පෙරමුණට එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මේ පුවත්පත අද සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පෙරමුණට එක්වන මන්ත්‍රීන්ගෙන් කොටසක් ඍජුවමද තවත් පිරිසක් ප්‍රධාන හවුල්කාර පක්ෂයක් සමගද එක්සත් ජාතික පෙරමුණට එක්වනු ඇතැයි දැනගන්නට තිබෙනවා. ඉතින් එහෙත් පොහොට්ටුවට එක්වීමට කැමැත්ත පළ කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් පිරිස පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග නව අවබෝධතා ගිවිසුමක් යටතේ සන්ධානගත වීමට නියමිතයි. එම සන්ධානය අත්සන් කරන දිනේ ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වෙනවා. කොහොම හරි මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට හඳුනා කියාගන්නට හැකියාව තිබෙන්නේ 17 දෙනෙකු පමණයි. ඒ 17ත් 11යි 6යි කියන අනුපාතයට පොහොට්ටුවට සහ හංසයාට බෙදී යන ආකාරයක් අද දේශීය පුවත්පත වාර්තා කරන මේ අතර සිළුමිණේ සිරස්තලයෙන් කියනවා දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම විය යුතු දේවල් තියෙනවා. තාමත් ඒවා වුණේ නැද්ද කියලා විමසා බලද්දී ආතාබුද සෙනවිරත්න මහත්මයා වගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන මහත්වරුන් කිහිප දෙනෙක් එහාට මෙහාට ගියා අපි දැක්කා. නමුත් මන්ත්‍රීන් 15ක් පණින ලකුණු කියලාද සිළුමිණ වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි සති කිහිපයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් පක්ෂ මාරු කිරීමට සූදානම් බවත් දේශපාලන තොරතුරු ආරංචි මාර්ග උපුටා දක්වමින් අද සිළුමිණ පුවත්පත කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 6ක සමාජිකයන් මෙලෙස දේශපාලන වේදිකාවේදී සිය පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා කියලා තමයි අද සිළුමිණ මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඉතින් ඔබට හැකියාවක් තිබෙනවා ඔබේ ගමේ නියෝජිතයා, ඔබේ නගරයේ, ඔබේ ආසනයේ නියෝජිතයා එහෙම පක්ෂ මාරු කරනවා නම් අහන්න නෝන මහත්තයා, එහෙම නැත්නම් අයියාරි මචං හරි කියන එකක් කියලා අහන්න. මොකද්ද මේ කරන්නේ? ඇයි ඔබ මේ විදිහට අපේ පක්ෂෙන් ඡන්දය අරගෙන අනිත් පක්ෂයකට සහයෝගය දක්වන්නේ? ඔවුන්ට ප්‍රතිපත්තිමය කරුණු කාරණා තියෙනවා නම් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ප්‍රතිපත්තිමත් පීඨා පක්ෂය මාරු කරනවා නම් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. එහෙම නැත්නම් වරදාන වරප්‍රසාද තනතුරු තානාන්තර බලාගෙන මේ විදිහට පක්ෂ මාරු කරනවා නම් ඔබට විරුද්ධ වන්නට හැකියාවක් තිබෙනවා. මොකද ඔබේ කතරෙන් තමයි ඔවුන් මේ තනතුරු තානාන්තර ලබාගෙන තිබෙන්නේ. ඉතින් මන්ත්‍රීන් 15ක් මෙලෙස පක්ෂ මාරු කරන්නට සූදානම් කියලා සිළුමිණ පුවත්පත වාර්තා කරද්දී අපි අරුණ පුවත්පතේ සිරස්තලයකට යන්නට සූදානම්. මෙවර ජනාධිපතිවරණය වාර්තා රාශියක් තිබෙන ජනාධිපතිවරණයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම
අප මුදල් තැන්පත් කිරීම සහ නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම අතින් ඉතිහාසයේ පළමු වරට ජනපති සිහිනයට 33ක් ඇපතියති යනුවෙන් අරුණ වාර්තා කරන්නේ එයයි. ඉකුත් සිකුරාදා කියන හතරවෙනිදා වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 33 දෙනෙක් ඇප තැන්පත් කර තිබූ බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරනවා. ඒ ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන වැඩිම අපේක්ෂක සංඛ්‍යාව කියලා තමයි වාර්තා වී තිබෙන්නේ. ඉතින් ඒ අනුව 33 දෙනෙකු මේ වන විට ජනාධිපති සිහිනයේ ඇලී ගැලී වාසය කරනවා. ඉතින් අද දහවල් 12 දක්වා ඇපතැන්පත් කළ හැකි අතර අද දහවල් 12 දක්වා පුළුවන් 33 තවත් ඉහළ යන්නට පුළුවන්. ඉතින් පසුගිය සිකුරාදා පමණක් අපේක්ෂකයන් 8 දෙනෙකුට ඇපතැන්පත් කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමු ඇතුළු පිරිසක් ඇප මුදල් තැන්පත් කළා. ඉතින් මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පාර්ලිමේන්තුවෙන් ගත යුතු අවසර ලිපි ලබාගෙන ඇති බවත් වාර්තා වෙනවායි කියලා අද සතියක අරුණ පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් වාර්තා කරනවා. ඉතින් 33 දෙනෙක් අද සමහර විට 40ක් විතර වෙන්නට පුළුවන්. මේ අයගේ ජනාධිපති සිහිනය නිසා වන්දි ගෙවන්නේ වෙන කවුරුවත් නොවේ. ඉතාමත් අපහසුවෙන් වක්‍ර සහ ඍජු බදු ගෙවමින් පවතින මා සහ ඔබ. ඉතින් අපි ගෙවන්නා වූ බදු මුදල් තමයි මේ අයගේ ජනාධිපති සිහිනය අනිවාර්යෙන්ම බොඳ වෙන ජනාධිපති සිහිනය සඳහා භාවිතා කරන්නට වෙන්නේ. ඉතින් දෙන්නෙක් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් මේ තරඟයට ඉදිරිපත් වුණා නම් යම්කිසි තර්කානුකූල භාවයක් තිබෙන්නට පුළුවන්. ඡන්ද බෙදී යන ආකාරය 33 දෙනෙකුට කොහොමද ඡන්ද ලැබෙන්නේ? සමහර අයගේ නම් ජනතාව මුල්වරටද අහන්නේත් මේ අවස්ථාවේදී විතරයි. ඉතින් මේ අය ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වුණ නිසා රුපියල් බිලියනයක අමතර වියදමක් දරන්නට සිදුවෙනවායි කියලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා. මේ රුපියල් බිලියනය යන්නේ වෙන කාගේවත් සාක්කුවකින් නෙවෙයි. ඔවුන් අප මුදල් තැන්පත් කරන්නේ රුපියල් 75,000ක පමණ මුදලක්. රුපියල් බිලියනයක් නැති නාස්ති වී යන්නේ අපේ බදු මුදල් වලින්. ඉතාමත් අපහසුවෙන් ආර්ථිකය ගැටගසා ගන්නා තුන්වෙනි ලෝකයේ ඌන සංවර්ධිත රටක් වන අපේ රටට මේ රුපියල් බිලියනය දරා ගන්නට තරමක් අපහසුයි කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඒ අපේක්ෂකයන්ට ඡන්දය දෙනකොට ඒ සම්බන්ධයෙන්ුත් ඉතින් කල්පනා කරලා කරුණු කාරණා හොයලා රටට ආදරය කරන අපේක්ෂකයෙක් තෝරාගෙන ඔබට ඡන්දය දෙන්නටත් හැකියාව ලැබේවි. ඉතින් ජනාධිපති සිහිනය පිළිබඳව ඒ විදිහට තොරතුරු වාර්තා කරද්දී අද පුවත්පත් වාර්තා කරනවා. නාම යෝජනා භාරදීම හෙට නොවේ සඳුදා දිනයේදී සිදු කෙරෙන බව පුවත්පත් කිහිපයක් මේ පිළිබඳව අවධානය යොමු කර සිටියා. ඉතින් නාම යෝජනා ජනාධිපතිවරණ නාම යෝජනා භාර ගැනීම හෙට 9:11 දක්වා කියලා අද ලංකාදීපය කියනවා. සෙලුමිණි කියනවා නාම යෝජනා භාරදීම හෙට කියලා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාවේ 8 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට, ඒ කියන්නේ 7 පෙරවරු 9:11 දක්වා සිදු කෙරෙනවා. විරුද්ධතා දැක්වීම සඳහා එදින පෙරවරු 11:30 දක්වා කාලය ලබා දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ පිළිබඳව පුවත්පතට කියනවා. ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් වෙනුවෙන් අපතෙන්පත් බාර ගැනීම අද දහවල් 12ට පෙර සිදු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවායි කියලා තමයි පුවත්පත් අද වාර්තා කර සිටින්නේ. ඉතින් මීට අමතරව අද ලංකාදීප පුවත්පත කියනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අයට දිවුරුම් ප්‍රකාශ ලබා දීම අනිවාර්ය කර තියෙනවායි කියලා. නීතියට අනුව කටයුතු කරන බවට ජනාධිපති අපේක්ෂකයන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගනී කියලා අද වාර්තා කරන්නේ ලංකාදීපය. සියලු ජනාධිපති අපේක්ෂකයන් නාම යෝජනා භාර දෙන හෙට දිනේදී මූලික කරුණු හතරක් පදනම් කරගෙන ප්‍රථම වතාවට සියලු අපේක්ෂකයන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා කියලා කියනවා. ඉතින් විශේෂයෙන්ම මැතිවරණයකදී මේ අපේක්ෂකයන්ට වඩා ඔවුන්ගේ පිටුපසින් යන අයට ලකුණු දා ගන්නට උනන්දු වෙන අයට මේ නීතිය අනුව ක්‍රියා කරන්නට අවශ්‍ය වටපිටාව සකස් කර ගන්නට මේ දිවුරුම් ප්‍රකාශ වැදගත් වේවි. ඉතින් හෙට සිදුවෙන නාම යෝජනා කැඳවීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙන්නටත් කටයුතු කරනවායි කියලා තමයි තිබෙන්නේ. ඒ අනුව අපේක්ෂකයන් 30 දෙනෙකුම ඉකුත් සිකුරාදා වන විට අප මුදල් තැන්පත් කර තිබුණා. ඉතින් ඒ අපේක්ෂකයන්ගෙන් දැන් මේ වන විට 33 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒ සියලුම දෙනාගෙන්ම ඇෆිඩෙවිට්ස් එහෙම නැත්නම් මේ විදිහට දිවුරුම් ප්‍රකාශ ලබා ගන්නට සූදානම්ින් සිටිනවායි කියලා ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් කොහොම හරි නීතියට අනුව කටයුතු කරන බවට මේ විදිහට ඔවුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගත්තත් ඔවුන්ගේ පිටුපස යන අය මාක්ස්වාදී නේද? මාක්ස් දාගන්න එහෙම නැත්නම් කාල් මාක්ස්ගේ කටයුතු අනුව කටයුතු කරන අය නෙවෙයි, ලකුණු දාගන්න පිටිපස්සෙන් යන අය. විවිධ විදියට කට් අවුට් බැනර් ප්‍රදර්ශනය කරනවා, අනවශ්‍ය විදියට පෝස්ටර් අලවනවා, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙනවා. එයින් ඇත්තෙන්ම තමන්ගේ අපේක්ෂකයාට වෙන හානිය පිළිබඳව ඔවුන් අවබෝධයක් ඇත්තේ නැහැ. ඉතින් ඉරිදා ලංකාදීපය අද මැතිවරණ නීති කඩකර වැවිලි සංගම් රැකියා දීලා කියලා සිරස්තලයක් වාර්තා කරනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස් විසින් ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කර තිබීදී ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ හලාව
ජනතාවත වැවිලි සමාගම පෙරදාතම් යොදා නිලධාරීන් බඳවා ගැනීම සහ උසස්වීම් ලබා දෙන බව ලංකා වතු සේවා සංගමයේ චෝදනා කරනවායි කියලා ඉරිදා ලංකාදීපයේ කියන. ඉතින් මීට අමතරව ඊයේ දිනේදී අද දරන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයනොත් ඔබට මුලින්ම වාර්තා කරන ලද්දේ මනෝ ගණේෂ් අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් විසින් මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් රැකියා ලබා දෙන්නට ගත් උත්සාහයක්. ඉතින් අපි දැක්ක මහරගම ප්‍රදේශයේ පළාත් පාලන මන්ත්‍රීවරියක් කාන්තාවක් කියලාවත් හිතන්නේ නැතුව ඇගේ විරෝධය දක්වලා ඉවර වෙලා ඒක යම්කිසි ආකාරයකින් නමත්වපු ස්වරූපයකින් ජනතාව ඒ වගේ දේවල් වලට විරෝධය දක්වන්නට ඕනේ. රටේ නීතිය මේ හැම අපේක්ෂකයෙකුටම වඩා හැම නිලධාරියෙකුටම හැම දේශපාලකයෙකුටම වඩා උඩින් තියෙන බව අපි අදහන දෙය. ඉතින් හෙටින් පසු පෝස්ටර් කටවුට් බැනර් තහනම් කියලත් අද සිරස්තලයක් අපි දකිනවා. ඒ දකින්නේ මව්බිම පුවත්පතේ. ඒ අනුව ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් කටවුට් බැනර් ස්ටිකර් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව තමයි අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් අද මව්බිම් පුවත්පතත් කියා සිටින විදිහට පෝස්ටර් ඉදිරිපත් කරන්නට යම්කිසි ලිහිල් භාවයක් තිබෙනවා. ඒ කියන්නේ යම්කිසි රැස්වීමක් තියෙනකොට ඒ රැස්වීමට අදාළ ප්‍රදේශයේ ඒ පෝස්ටර් ඉදිරිපත් කරන්නට හැකියාවක් තියෙනවා කියලා තමයි අද කියන්නට වෙන්නේ. ඉතින් මේ මැතිවරණ නීති අධ්‍යනය කළා තමන්ගේ සහය දක්වන අයට ඒ පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා නම් හොඳයි කියලා තමයි අපට කියන්නට වෙන්නේ. අපි විරාමයකට ගිහිලා විරාමයෙන් පසුව දර්ශන සහිතව තව බොහෝ තොරතුරු ඔබ වෙත ගිහින් මේ ඡන්දය අපි දිනනවා. ඒ ජයග්‍රාහි වැඩසටහනට සියලු දෙනාම උපරිමේ පෑ 24ම අද සිට නොවැම්බර් 16 වෙනකම් කැප වෙන්නේ. ජනාධිපතිවරයා සඳහා තිබෙන වැය ශීර්ෂය 90%කට වඩා වැඩි ප්‍රමාණකින් කම්පාදු කරන පාලනයක් අපි නිර්මාණය කරන්නේ. යම් කිසි අවදානමක් තියෙනවා නම් අපි මේ හොරෙන් කරන්නේ නැහැ. රටේ ජනතාවට දැනුම් දීලා අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය ආරක්ෂාව සපීමට කටයුතු කරනවා. ගියපු නුවනායිත් බෑතුම් ලවාවත් නදින්න අතීතේම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න. It's good to know the truth. The Sunday morning, every Sunday. ඔක්කොම කන්න ඕනේ අම්මා. Bye. අපි ෂෙයා කරගමුද? කවුද කන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩක් අන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3 තත්කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපලක් නැවුම් බවින් පිරිමුවක් ෂෝක් අච්චාරු එක අම්මා අච්චාරු සිග්නල් 1-2-3 තත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක් ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන ධීරය අදත් ඔම්ලට්නේ ඉතින් ඔයා අසයිනේ ඒ ඉස්සර කාලම ඇතිවිල විදිහ එක වුණාම ගුණ දෙයක් උනත් එපා වෙනවා නෝ ඕල් කඩ පවුඩර් මික්ස් එක කරි ස්ටයිල් එකට ඔම්ලට් හදමු ගුණවත් දේවල් රසවත් කරන නෝ උම්බලකඩ පවුඩර් මික්ස් උම්බලකඩ රස රුපියල් 25යි ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන ධීරය මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද ෆිනිෂ් කරන්න ඇයි මහත්තයා ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම් නෑ 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 මට උනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. Dialogue per day home broadband router එක. දැන් GB එකක් රුපියල් 25 සිට. Dialogue අනාගතය ආදායි. Mom's kitchen එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම restaurant rustin biryani. ඒක challenge එකක්. පුළුවන්ද? ඔව්. සුවඳින්නම් restaurant වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિમ පාට કૃતિમ රසකාරකත් නැහැනේ. No chef special biryani mix. නැවුම් කුළුබඩු පදමට මුසුලි යති නිසා ගෙදර හදන බිරියානි restaurant එකේ වගේම රසයි. Town එකේ තියෙන අලුත්ම restaurant එක Mom's Kitchen. නංගි ආරංචිය කිව්ව හැටියමයි මේ ආවේ. තාත්
තාත්තා. එයාගේ ආරෝය අඩුවක් නෑ. ඔයා දන්නවනේ ඉතින් තාත්තගේ හැටි. මං ඔය හදිස් ගමන් වලට කැමති නෑනේ. හෙටේන. ටිකක් නිවහනේ ඉඳලා යන්න. අපි හැමෝම ලෙංගතුකන් හඳුනන මිනිස්සු. ලාඕචි සත්කාරයේ රසමුසුව. මාගේ මූණේ ඔයිලි පෙනුමක් ඇත්තෙම නැහැ. දීප්තිමත් දවසේ හැම වෙලාවකම. කෙස් කරන්න පුළුවන් දේ ඇයි කියලා. නව පොන්ස් ලයිට් මොයිස්චරයිසර් ක්‍රීම්. විටමින් E සපිරෙන පෝෂණීය සහල්ලු සංයෝගය ඔබේ සමතුලට ඉක්මනින් නුරා ගනී. එමගින් නොන් ඔයිලි නැවුම් දීප්තියක් සහිත පෝෂණීය සමක් ලබා දෙයි. නව පොන්ස් ලයිට් මොයිස්චරයිසර්. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රේදි සෝදන ධීරය. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රේදි සෝදන ධීරය. Sri Lanka's breakfast show. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නික්බිතිවේ ඒ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් ඊට පස්සේ ඔවුන්ගේ ආධාරකරුවන් ක්‍රියාශීලී වෙන එක මාධ්‍ය ක්‍රියාශීලී වෙන එක පොදු ජන සංවිධාන සිවිල් සංවිධාන ක්‍රියාශීලී වෙන එක ඉතින් අමුතු දෙයක් නෙවෙයි. හැබැයි ඇමරිකාවේ තානාපතිනිය පුදුම උනන්දුවකින් එහෙ යනවා මෙහෙ යනවා අරය හම්බ වෙනවා මෙයා හම්බ වෙනවා හරියට නිකන් ඇමරිකාවේ ජනාධිපතිද තෝරන්නේ කියලා අපිට වෙලාවකට සැක හිතෙන තරමටම ඇය උනන්දු වී තිබෙනවා. ඉතින් අද දිවයින පුවත්පත කියනවා බටහිර රටවල් හතක් ජනාධිපතිවරණයට අතපොවයි කියලා. ඒ අනුව බටහිර රටවල් හතක් ආසියාතික රටක් සහ රාජ්‍යනවන සංවිධාන රැසක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඍජුව මැදිහත් වී ඇතැයි අනාවරණය වී තිබෙනවායි කියලයි කියන්නේ. ඉතින් ඒ අනුව ඇමරිකානු CIA සංවිධානයට සම්බන්ධ UNH සංවිධානයේද මේ අතර සිටින බව වාර්තා වෙනවා. අදාළ රටවලට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාලවල සේවය කරන දේශපාලන කටයුතු සඳහා වන නිලධාරීන් උතුර නැගෙනහිරට සහ උඩරට කඳුකරයට ගොස් දේශපාලන පාර්ශ්ව හමු වී ඔවුන් සමග සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. 2015 වසරේදී බටහිර රටවල් හතරක් ජනාධිපතිවරණයට මැදිහත් වී රාජනවන සංවිධානයකට ඩොලර් මිලියන 10ක මුදලක් ලබා දී තිබුණා. මෙවරද ප්‍රබල බටහිර රටක් රාජනවන සංවිධානයකට විශාල මුදලක් ලබා දී ඇතැයි වාර්තා වෙනවායි කියලයි කියන්නේ. ඉතින් මෙම මුදල් ගැන සෙවීමට හා එම මුදල් වැය කරන්නේ කෙසේද යන්න සෙවීමට රජයට බලයක් නොමැති බව තමයි කියවෙන්නේ. ඉතින් කොහොම වුණත් බටහිර රටවල් ජනමතය සකස් කරන්නට හැකියාවක් නොලැබුණොත් Tamanට අවශ්‍ය ආකාරයෙන් වෙනත් විශේෂයෙන්ම ත්‍රස්ත ප්‍රහාර වගේ දේවල් වලට වුණත් යොමු වුණු උදාහරණ ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. සමහර රටවල් වල අභ්‍යන්තර කටයුතු වලට කොයි තරම් ඔවුන් දායක වුණාද කොයි තරම් ඔවුන් අතපෙව්වාද කියනවා නම් ඒ රටවල් සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කරලා එහෙම රටක් නොමැති තත්ත්වයට පත් කරා. විශේෂයෙන්ම ඉරාකයේ උදාහරණයක් විදිහට දක්වන්නට පුළුවන්. ඉතින් අද දේශීය පුවත්පත වාර්තා කරනවා ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනුතුරු අඟවයි ජාතික බුද්ධ්‍යාංශයනුත් විශේෂ මෙහෙයුමක් කියලා. ඉතින් ඔක්තෝබර් 15 සිට 25 දින අතර කාලය පරාසය තුල කිතුණු දේවස්ථාන වෙත හිංසාකාරී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතැයි කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජාතික බුද්ධ්‍යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවායි කියලා තමයි දේශීය පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් මෙම තොරතුරු ලැබීමත් සමග ජාතික බුද්ධ්‍යාංශයේ මෙහෙවීමෙන් කිතුණු දේවස්ථාන සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අනුයුක්ත කොට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමටත් ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා උපදෙස් දී තිබෙනවායි කියලත් සඳහන් වෙනවා. ඉතින් මේ එක්කම අරුණ පුවත්පතේ ඇතුළු පිටුවක අද වාර්තා කරනවා මේ පිළිබඳව දැවැන්ත ලිපියක්. එහි දක්වා තිබෙන්නේ යම්කිසි ආකාරයකින් ප්‍රහාරයක් එල්ලවීමේ සූදානමක් මේ ත්‍රස්ත කණ්ඩායම් විසින් පවත්වමින් යන බව. යලිත් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වේවිද කියන සිරස්තලයෙන් යුතුව දැවැන්ත ලිපියක් ඉදිරිපත් කරමින් විවරණයක් කරන්නට මේ ලියුම්කරු උත්සාහ දරා තිබෙනවා. කොහොම වුණත් හමුදාපති ශවීන්ද්‍ර සිල්වා මහතාගෙන් මේ පිළිබඳව ජනතා විමසා සිටියාම ඔහු ලබා දුන් පිළිතුරයි මේ. අපි තාමත් වගකීමක් ගන්න ඕනේ ශ්‍රී ලංකා වාසීන් අපි ඔක්කොම කවුරු කොහේ හිටියත් අපි මොන විවිධ ආගම් ජාති කුල ભેදවලට හිටියත් අපි ශ්‍රී ලාංකිකයන් හැම එක්කෙනාගේම ආරක්ෂාව වටිනවා හැම පුද්ගලයාගේම. ඉතින් ශ්‍රී ලංකා යුද හමුදා ඉතාමත් ඕනකමින් ත්‍රිවිධ හමුදාව පුලිස්සත් එක්ක එකතු වෙලා රටේ ආරක්ෂාව සැපයුතුව ආකාරයේ සැපදිව කටයුතු කරන ලබනවා. දැන් හමුදාවක් ඇතුලේ අපි ගන්න විවිධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම් දීම් කරනු ලබනවා.
ඉතින් ඒ වගේ දැනුම් දීමක් කරාම යම් කිසි ස්ථානයකින් ඒ වගේ කොලයක් එළියට අරගෙන ඒක විශාල මේ තත්ත්වයක් බවට පත් කිරීමට උත්සාහ කරනවා. රටේ යම් කිසි ආරක්ෂාව සැබඳිව යම් කිසි අවධානමක් දිනන නම් අපි මේ හොරෙන් කරන්නේ නැහැ. රටේ ජනතාවට දැනුම් දීලා අපි අනිවාර්යයෙන්ම අවශ්‍ය ආරක්ෂාව සපීමට කටයුතු කරනවා. මෙතර ඊයේ රාත්‍රියේදී පැවැත්වුණු විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව తీරණය පිළිබඳව අද Sunday Times පුවත්පත වගේ ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරත් නිල වශයෙන් ඔබට සඳහන් කරන්නට අපට හැකියාවක් ඇත්තේ නැහැ. මොකද පෙරවරු 11ට තමයි ඔවුන් ජනාධිපතිවරයාගේ මුවින්ම එය කියනවායි කියලා සඳහන් කර සිටින්නේ. මේ දවස්වල මුව ගැන මුඛය ගැන ටිකක් පරිස්සමින් කතා කරන්න ඕනේ. කුමාරිය වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා ඒ පිළිබඳව ඊයේ මාධ්‍යයට සඳහන් කරේ මේ වගේ කතාවක්. මධ්‍යම කමිටුව අද බොහෝ දේශපාලන කරුණු කාරණා සාකච්ඡා කරලා අපි ඒ මධ්‍යම කමිටුවේ අදහස් යෝජනා සියල්ල අතිගරු ජනාධිපතිතුමාට බාර දුන්න අවසාන තීරණයක් ගන්න. ඒතර අතිගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් අරගෙන රට හමුවේ හෙට දවල් 11ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් තියලා අපේ පක්ෂයේ ලේකම්තුමා සංධාන ලේකම්තුමා ඇතුළු පක්ෂයේ සියලුම නායකයින් රටට අපේ තීරණේ ප්‍රකාශයට පත් කරනවා. දේශීය පුවත්පත් අද වාර්තා කරනවා අනුර කුමාරගේ ප්‍රතිපත්ති මාලාව අලුත් ක්‍රමයකට කියලා. ඒ අනුව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් තම ප්‍රතිපත්ති මාලාව එක් එක් විෂයට අනුව ස්ථාන ගණනාවකදී ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා කියලා කියන ඉතින් කොටස් වශයෙන් විවිධ ස්ථානවලදී මේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අධ්‍යාපන සෞඛ්‍ය ජාතික ආරක්ෂාව ජාතික සමගිය කෘෂිකර්ම පරිසර ප්‍රවාහන වශයෙන් වෙන වෙනම ස්ථාන කිහිපයකදී ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීම ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය සම්බන්ධ ප්‍රතිපත්තිය මීගමු ප්‍රදේශයේදීත් කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්තිය මහනුවර ගන්නෝරුවේදීත් පරිසරය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය උඩවලව ප්‍රදේශයේදීත් ඊට අමතරව සිසු ප්‍රතිපත්ති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පදනම් ආයතනය වැනි ස්ථාන කිහිපයකදී කිරීම සඳහා සූදානම් කර තිබෙනවායි කියලා තමයි අද අනුර කුමාර දිසානායක මහතාගේ පාර්ශවයෙන් කියවෙන්නේ. ඉතින් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා දක්වන අදහස මේ. දැන් ඉන්න ජනාධිපතිවරයෙකුගේ වැසීර්ෂය සමහර දවසකට කෝටි 5ක් වුණා. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. ජනාධිපතිවරයා සඳහා තිබෙන වැසීර්ෂය 90%කට වඩා වැඩි ප්‍රමාණකින් කම්පාදු කරන පාලනයක් අපි නිර්මාණය කරා. ජනාධිපතිවරයා නඩත්තු කරන්න විතරක් නෙවෙයි හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න ආණ්ඩුවේ විශාල වියදමක් දරනවා. හිටපු ජනාධිපතිවරුගේ දරුවෝ හිටපු ජනාධිපතිවරුගේ බිරිඳ ඔක්කොම නඩත්තු කරන්න ආණ්ඩුවේ. හේමා පේමදාස නිවස දිලා තියෙන ආණ්ඩුවේ, වාහන ආණ්ඩුවේ, තෙල් ආණ්ඩුවේ, සන්ද්‍රිකා කුමාරතුංග ඊළඟ විශ්‍රාමගිය, ඇයට ටොරින්ටන් වල විශාල නිවසක් හිමිවිති වෙනවා. වාහන හම් වෙනවා, තෙල් හම් වෙනවා, හේම බිම වියදම් හම් වෙනවා. මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට කොළඹ විජේරාම මහත්මයා ජනාධිපති මෛත්‍රීපාල හිටපු ගෙදර දුන්නා මේ ළඟදී. හිටපු ජනාධිපතිවරුන්ට කිසිදු වරක් ප්‍රසාදයක් තියාගෙන යන්න ඉදිරියේදී ඉඩකඩ ලබා නොදෙන බව අපි ඔබට සාධික කරමු. අපි කියනවා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ට කියන්න කියන්නේ මම හොරකම නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා. කියන ගමන් ඔගොල්ලෝ ස්ටේජ් එකත් බලන්න. රවි කරුණායක, රනිල් වික්‍රමසිංහ ඔක්කොම පිරිවරාගෙන සජිත්ට කියන්න පුළුවන් ද හොරකම නතර කරනවා කියලා? කියන්න බෑ. රාජපක්ෂගෙන් වේදිකාවට ඇවිල්ලා කියන්න පුළුවන් ද වංචා කරපු දේපළ පවර ගන්නවා කියලා? එකයි අහන්න තියෙන්නේ. නෙළුම් කුරුනේ කෝටි 200 කිය. නැත්නම් සූර්යයේ පිටරේ කෝටි 410 කිය. ඔතන අපි එකතු වෙලා පාලනය ගොඩනගගමු. මහජනයාගේ දීපල සතයක් හොරකම් නොකරන, සතයක් නාස්ති නොකරන නව පාලනයක් අපි ගොඩනගා ගන්න මැදිහත් වෙනවා. අද සිළුමින වර්ණවත් ඡායාරූපයක් ඉදිරිපත් කරනවා අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපති අපේක්ෂකයාගේ පෙරමග දැකුම කියලා තමයි දක්වා තිබෙන්නේ පාට පාට පින්තූරයක්. ඉතින් මේ දෙපළ දැන් සමගියෙන් සාමදානයෙන් මේ සටනට දියත් කරන්නට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒට ඉංගියක් විදිහට ෂර්මිලා සජිත් ඇපදෙයි කියලා සිරස්තලයක් අද වාර්තා කරනවා මව්බිම. ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙරේදා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ තැපමු තැන්පත් කරනු ලැබුවා. එම පක්ෂයට හිමි චන්ද සලකුණ හංසයා වෙනවා ෂර්මිලා පෙරේරා මහත්මිය විසින් නැපමුදල් තැන්පත් කරනු ලැබුවා කියලා තමයි සෙලිමින පුවත්පත කියන්නේ. විශේෂයෙන්ම ලලිත ඇතුළත් මුදුලි මහතාට ඉතාමත් හිතවත් පාර්ශ්වයක් විදිහට මේ පාර්ශ්වය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම රවි කරුණානායක මහතාට හිතවත් පාර්ශ්වයක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ අය මේ විදිහට සජිත් ප්‍රේමදාස මහතාට නැපමුදල් තැන්පත් කරයි කියලා තමයි අද මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් මේ අතර සජිත් රැස්වීම 150ක කියලා සිරස්තලයක් වාර්තා කරනවාද
දේශය පුවත්පත එයානු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජයපතා ප්‍රධාන රැස්වීම 150ක් දිවයින පුරා පැවැත්වීමට මෙම මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවන සංවිධායක මණ්ඩලය විසින් කටයුතු සූදානම් කර තිබෙනවායි කියලා දේශය පුවත්පත කියනවා. ඉතින් නමුත් ඇත්තෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා වන්නේ කවුද? සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස ජනාධිපති අපේක්ෂකයා වෙනවා නම් කියා විමසා සිටින්නේ උදේ ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීතුමා. රනිල්ද, මංගලද, රාජිතද, මලික්ද එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකයා කවුද කියලා අද මෞබිම පුවත්පතේ මේ සිරස්තලයේ වාර්තා වෙනවා. ජනාධිපතිවරණයට පෙර සෑම ජනපති අපේක්ෂකයෙකුම අගමැති අපේක්ෂකයා නම් කිරීම වැදගත් බවත්, ඊට හේතුව දහනමොන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූ බලය බෙදීම බවත් පිවිතුරු හෙළවරු මේ නායක නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සඳහන් කරනවා. ඒ අනුව රනිල්ද, මංගලද, රාජිතද, මලික්ද කියලා හරියට කියන්න කියලා තමයි එතුමා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර සිටින්නේ. මේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමාගේ හඬ. මේ රටේ ජනාධිපති තනතුරට මම පත් වෙනකොට මම 24 පෑම 365 දවසේම ඔබලා වෙනුවෙන් සේවය කරන්නට විඳින්න පුළුවන් උපරිම දුක විඳින්නට සජිත් ප්‍රේමදාස ලෑස්ති කියන එක මේ අවස්ථාවේ. 20:25 දී සැමට සෙවණ ලබා දෙනකොට අද කෑලි 6කට බෙදිලා තිබෙන රටේ නිවාස වැඩසටහන එක තැනකට මුසු කරලා ග්‍රාමීය නිවාස ප්‍රශ්නේ වගේම නාගරික නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දීමේ වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. ඔබතුමන් දකින්න ඇති මම ආපු විදිය, ඒ විදිහටම තමයි ජයග්‍රහණයෙන් පසුවත් මම ඔබලාගේ කකුල් දෙක ළඟට ඉන්නේ කියන එක. ඔබලා මාව ජයග්‍රහණය කරනකොට මම ඉන්නේ ඔබලත් එක්ක මහපාරේ ඇවිදමින්. මගේ ජීවිතේ වුණත් සජිත් ප්‍රේමදාස කැප කරන්න ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, මගේ පියාණන් මහපාරේ ජීවිතය පරිත්‍යාග කරපු පුද්ගලයෙක්. මම උණ්ඩවලට, බෝම්බවලට, බයිනීතුවලට මම බය නැහැ. හැමෝම දැනගන්නට ඕනේ කාරණා. සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සිකුරාදා දිනයේදී කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් බොහෝ දෙනාගේ හිත් රිදුණු බව කියන්නට ඕනේ, විශේෂයෙන්ම බෞද්ධයන්ගේ සිත් රිදුණු බව කියන්නට ඕනේ. මේ මුළු මානව සංහතියේම ශ්‍රීමුඛයක් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි. ඉතින් 84,000ක් ධර්මස්කන්ධය දේශනා කරන, ඒ වගේම ඉස්පිල්ලක්, පාපිල්ලක්, ඇලපිල්ලක් හෝ වැරදෙන්නේ නැතුව හැම වචනයකම අර්ථයක් ඇතුව ඒ අදහස් ප්‍රකාශ කරන උතුමෙකුට පමණයි ශ්‍රීමුඛයක් පිහිටනු ලබන්නේ. ඉතින් ඒ වචනය භාවිතා කිරීම පිළිබඳව ඊයේ දිනේදී බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබුණා. අපේ හාමුදුරනේ අජිත් ප්‍රේමදාස මහත්තයා දැන් කතා කරන්නේ ශ්‍රීමුඛයේ. මගේ තාත්තා ශ්‍රීමත් කියලා ගහගත්තා. දැන් ඒ හින්දා මට වෙන්නේ ශ්‍රී කෑල්ල නැතුවම බැහිදකෝ. අපේ හාමුදුරුවනේ මේ සජිත් ප්‍රේමදාසව දහම් පාසල් ලැවලානේ. සැප්තැම්බර් මාසේ 27 වෙනිදා මං සජිත් ප්‍රේමදාස මැතිතුමාට අභියෝගයක් කළා, පුළුවන් නම් මේ දින 50 ගොන් කතා පහකට වඩා නොකිය ඉන්න කියලා. ඒ දින 50 තවම ගත වෙලා තියෙන්නේ සතියයි. මෙන්න බොලේ ඒ දවස් 7 ගොන් කතා දෙකක් කියලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් ශ්‍රීමුඛයෙන් කතා කරන්න පටන් ගන්නනේ 7 සජිත් එක්ක බුදු වෙලා ඇති. මේ නාම යෝජනා ගත්තු ගමන් සජිත් අපි කාටත් වරෙන් බුදු වුණාද මන් දන්නේ. දිනන්න කලින් මුඛය ශ්‍රීමුඛය වෙලා කරුමෙටවත් දින්නොත් අනිත් ඒවත් ශ්‍රී කියලා දාගනි. ඒ නිසා මේ ලෙට්ටුන්ට මේ රට හදන්න බෑ. මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියලා බොහොම පැහැදිලිව තර්ක විතර්ක ඉදිරිපත් කරන මංගල සමරවීර මහතා තමයි එතුමාව මේ ජනාධිපති වර්ණ වේදිකාවට කැන්දන් ආ. මේ කානු කටවල්ලුත් ශ්‍රීමුඛ ලෙස හඳුන්වනකොට පොදු මහ ජනතාවට ඇඟෙන දේ තමයි පිසු කියලා කියන්නේ. ශ්‍රීමුඛය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණයි. නැත්නම් අපටත් බැරියා කියන්න ශ්‍රීමුඛය කියලා. අපි කනගාටු වෙන්නට ඕනේ. ශ්‍රීමුඛය කියන උතුම් වචනේ පාවිච්චි කරන්නේ කාටද කියන එකවත් තේරුම් ගන්න බැරි මිනිස්සුද මේ රටේ ජනාධිපති වශයෙන් තෝරලා මේ රට බාර දෙන්න හදන්නේ? මේ කව මේ බුදුජාණන් වහන්සේ නිඳා පිළිවෙලම සමාව කත යුතු කියන එකයි අපිට කියන්න වෙලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචන ගැන කතා කරනකොට සද්ධර්මයේ හඳුන්වන්නේ ශ්‍රී සද්ධර්මයේ කියලා. උන්වහන්සේගේ පතුල හඳුන්වන්නේ සිරි පතුල කියලා. යම් කිසි කෙනෙකුට බල්ලෙකුට පයින් ගහලා කියන්න පුළුවන් මේ මං සිරිපාදෙන් මගේ සිරිපතුල්
බර සුනගයට වැදුනායි කියලා. ඉතින් ඒ වගේ කියන්න බෑ. ඒ බඳු දේවල් අපයෝජනය කරනවායි කියන එක කිසිවෙකු විසින් නොකළ යුතුයි. ඒක බෞද්ධයාට කරන අවමානයක් හැටියට අපි සලකන්නේ. ශ්‍රී මුඛයේ කියලා පාවිච්චි කරන්නේ බුදුහාමුදුරන්ට. ලක්කන සූත්‍රය ගත්තොත් ඒකේ තියෙනවා විස්තර. ඒක නිසා ඕනෑම ඕ ලෙවල් පාස් කෙනෙක් දන්නවා ශ්‍රී මුඛයේ කියලා කියන්නේ බුදුහාමුදුරෝ 84,000ක් ධර්මයේ දේශනා කරපු තේ කියලා. හැබැයි ඕ ලෙවල් පාස් නැත්තම් මන් දන්නේ කොහොම දැනගන්න පුළුවන්ද කියලා. ඉතින් අර ලංකන සූත්‍රය ඇතුළු සූත්‍ර පිටකය අධ්‍යයනය කරාම පේනවා බුදුරජාණන් වහන්සේගේ මුවින් කවදාවත් මුසාවාදා සම්ප්‍රප්පලාප හිස් වචන පිට වෙලා නැහැ. ලෝකයේ හිතසුව පිණිස සියලු සත්වයන්ගේ හිතසුව පිණිස තමයි හැම ඉස්පිල්ලක් පාපිල්ලක් ඇලපිල්ලක්ම පිට වුණා නම් පිට වුණේ. ඒකයි උන්වහන්සේගේ මුවට ශ්‍රී මුඛය කියලා කියන්නේ. අපි දන්නා එතනින් එහාට අපි වෙලා බලලෙමු. මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා සඳහන් කරනවා මේ මැතිවරණය අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛයේ සන්ධානය ජයග්‍රහණය කරනවායි කියලා. අපි සියලුම ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරනවා මේ රටේ වෙනසක් ඇති කරන්න. තරුණ නායකයෙක් මේ රට වෙනස් කරන්න පුළුවන්. මේ රටේ සියලු දෙනා එකතු කරන්න පුළුවන්. මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න පුළුවන්. ශක්තිමත් නායකයෙකුට ඡන්දය දෙන්න අපි හැමෝටම ආරාධනා කරනවා. ඒගොල්ලන්ට ඒ තීන්දුව ගන්න පුළුවන්. මේ ඡන්දය අපි දිනනවා. ඒ ජයග්‍රාහී වැඩසටහනට සියලු දෙනාම උපරීමේ පෑ 24ම අද සිට නොවැම්බර් 16 වෙනකම් කැප වෙන්නේ. අද සන්ඩේ මෝනින් පුවත්පතේ ප්‍රධාන ඡායාරූප අපිට බලන්නට පුළුවන් නම් මේ ද බෙස්ට් කැන්ඩිඩේට් වින් කියන සිරස්තලයෙන් යුතු ඉදිරිපත් කරන ඡායාරූපයේ දක්වා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ අජන්තා පෙරේරා කියන මහත්ම මහත්මීන් සුහද සාකච්ඡාවක නිරත වී සිටින අන්දම. ඉතින් සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක මහතාගේ කරට අත දාගෙනමින් සාකච්ඡා කරන අන්දමෙහි වාර්තා කරලා තිබෙනවා සන්ඩේ මෝනින් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ විදිහට. මේ අවස්ථාව මේ කැමරා ශිල්පියාගේ කැමරාවේ සටහන් වන්නේ ඊයේ සවස් වරුවේ පැවතුණු විශේෂ අවස්ථාවකදී. ඒ අවස්ථාව දැක ගන්නට හැකි වුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. ඉතින් එයට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිප දෙනෙකු සහභාගී වී සිටියා. සජිත් ප්‍රේමදාස මහතා, අනුර කුමාර දිසානායක මහතා, ඒ වගේම ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය, ඊට පස්සේ අපේ මහේෂ් සේනානායක හිටපු යුදාමුදාපතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. ඒ අයට ප්‍රශ්න ඉදිරිපත් කළේ අය පිළිතුරු ලබා දුන් සයක් දකින්නට හම්බුණා. ඒ පිළිබඳව තමයි මේ ඡායාරූප වාර්තාව අපි දකින්නේ. කෙසේ වෙතත් මේ අපේක්ෂකයන් වැඩිවීම නිසා සිදුවන දෙය පිළිබඳව අපි විරාමයට පෙර ආතුවත් කතා කළා. සිලුමිණ ප්‍රධාන සිරස්තලයේ අවධානය යොමු කරන්නේ ඒ පිළිබඳව අපේක්ෂකයන් වැඩිවීමෙන් ජනාධිපතිවරණයට කෝටි 100ක අතිරේක බරක් කියලායි වාර්තා වන්නේ. මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් ඇස්තමේන්තු ගත වියදමට අතිරේකව රුපියල් කෝටි 100කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් කෝටි 400ක් වත් ඒ රුපියල් කෝටි 500 දක්වා ඉහළ යා හැකි බව සභාපතිවරයා කියා සිටිනවා. මූලික වශයෙන් මේ අතිරේක මුදල් වැය වනු ඇත්තේද ඡන්දපත්‍ර ඇතුළු මැතිවරණ මෙහෙයුම් වලට අදාළ ලියකියවිලි මුද්‍රණය සඳහා කියලා තමයි අද සිලුමිණ පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් පසුගිය සිකුරාදා සවස වන විට අපේක්ෂකයන් 33 දෙනෙකු ජනාධිපතිවරණ ඒ සඳහා අප මුදල් තැන්පත් කරා. තවත් කිහිප දෙනෙකු අද දවල් 12 වෙනකොට අප මුදල් තැන්පත් කරන්නට පුළුවන්. ඉතින් මේ කෝටි 100 ඔබේ මගේ සාක්කුවෙන් යන්නට නියමිතයි. ඒ තවත් වර්ධනය වෙන්නට පුළුවන් අද දවල් 12 වෙනකොට කියලා කියා සිටමු. ඉතින් මේ අතර පූජ්‍ය අතුරලී රතන ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක්, කොහොම හරි උන්වහන්සේ ඊයේ දිනේදී තමන්ගේ සහයෝගය, තමන්ගේ කණ්ඩායමේ සහයෝගය කාටද කියලා සඳහන් කළා. අපි නොයෙක් ඒවා කරන්න උත්සාහ කළා. මහා මැතිවරණ වෙනකොට, ඒ කියන්නේ 2015 අගෝස්තු මාසයේ තීප මැතිවරණය. මම ලියුම් 10කට වැඩි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ලිව්වා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මම ඇවිල්ලා කතා කරලා කිව්වා, ඔබතුමන්ට බැරිද අගමැතිතුමා වෙන්න?
මෛත්‍රීපාල සිරිසේන මෙතුමත් එක්ක එකතු වෙන්නේ. එකඟතාවයේ සඳහන් මන් ලිපි ගණනාවක් ලියවපුතුමාට මතක ඇති. අවාසනාවකට අපට ඒක කරන්න බැරි වුණා. ඒ බැරි වුණේ ඇයි කියලා මගෙන් අහන්නේ. ඒක කරනම් මේ දේශපාලන සමීකරණයද වෙනස්. මම එහෙම කළ බව මම මෙතන කියන්නේ ස්වාමීන් වහන්සේට මම කවදාවත් ඒක කියලා තිබුණේ නැහැ. අද මම ඒක විරුද්ධව කියනවා. අපි ඔබතුමාට කියනවා මේ තක්කඩි ටිකත් එක කරන්න පට දෙයක් නැහැ. ඔබතුමාට හොඳ කැබිනට් එකක් ඕන. ඔබතුමාට හොඳ පිරිසක් ඕන. ඔබතුමාට මග පෙන්වන්න ඕන. අපි සූදානම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්න. අපි ඔබතුමාට අද ප්‍රතිපත්තිය බාර දෙනවා. ඉන්දියන් සාගරේ වැළපෙන මුතු ඇටය, පෙරදිග මුතු ඇටය ආයිත් ඔසවා තබන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හැකි වේවා කියලා අපි සෑම දෙනාම අදිෂ්ඨාන කරමු. මේ විජාතික රට විකුණන් කාපු, බුද්ධියංශ විනාශ කරපු කළු සල්ලි ජාවාරංකාරයන්ට එන්න 2017 අස්සන් කරපු පනත අහෝසි කරන්න, අපේ හමුදාවේ බුද්ධියංශට අලුත් පණක් ලබා දෙන්න, මහා සංඝයා වහන්සේ සමග අද තීරණයක් ගන්නවා. ඒ තීරණය තමයි මේ විජාතික බලවේග පරාජය කරලා අපේ රට ජයග්‍රාහී රටක් බවට අපි ගෙනියනවා කියන එක මම බය නැතුව කියනවා. කට්ටිය හිතාගෙන ඉන්නවා නඩු දාලා හිරේ දාලා නවත්තන්න පුළුවන් කියලා. අපේ ආධ්‍යාත්මය බොහොම විවරයි, විවෘතයි. අපි මැරෙන්න බය නැහැ. අපි වැඩකට එන්නේ දෙකට අත තියන්නේ ආධ්‍යාත්මිකව අදිෂ්ඨාන කළා. මේ උදාර අභිලාෂය යටපත් කරන්න, මිනිස්සු හිරේ දාන්න, බොරු නඩු පටලවන්න හැදුවොත් ඒක තමයි ශ්‍රී ලංකාවේ නව නැගිටීම. ඒක මහා ආශිර්වාදයක් කරගෙන අපි ඉදිරි යුගයේ එක්සත් ජාතික පක්ෂ බලවේගය පරාජය කරලා අපි නව නායකත්වයකින් මේ රට ගොඩනගෙන බව අපි සපත කළ මේ අවස්ථාවේදී කියනවා. දේශපාලන කරුණු කාරණා දිගින් දිගටම අහලා හිත නිකන් දූෂ්‍ය වෙලා වගේ කියලා හිතෙනවා නම් අපි යන් දඹදිව FM දෙරණ දඹදිව වරම් හිමි කරෙදීමේ 7 වන අදියරමේ දිනවල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. FM දෙරණ ශ්‍රවණය කරන ආදරණීය පින්බර අම්මලා තාත්තලා රාශියක් රැගෙන මෙවරත් පිරිසක් දඹදිව ගිහිල්ලා තියෙනවා. බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් වුණු මේ පුදබිම් දැක බලාගෙන වැඳ කියාගෙන එන්නට ඉතින් අපි ගායන සංදීපගෙන් ඒ ගැන තොරතුරු අහගමු දැනගමු. FM දෙරණ දඹදිව වන්දනා වරම් 7 වන අදියරේ ජයග්‍රහණය කරපු අපේ අම්මලා තාත්තලාට අවස්ථාව උදා වෙනවා ඉන්දියාවේ අග්‍ර නගරයේ වෙත ළඟා වන්නට. ඉතින් අග්‍ර නගරයේ සිරි නැරඹීමෙන් අනතුරු අපි සූදානම් වෙනවා ඉන්දියාවේ දිල්ලි නගරයේ වෙත හෙට දවසේදී ඔවුන්ව රැගෙන යන දිල්ලි නගරයෙන් අපි සූදානම් වෙනවා. ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් පිටත් වෙලා අපි සූදානම් වෙනවා ලංකාවට මේ වාසනාවන්ත අම්මලා තාත්තලාව රැගෙන එන්න. ඉතින් දඹදිව වන්දනා වරම් 7 වන අදියරේ ජයග්‍රහණය කරපු අම්මලා තාත්තලාට අවස්ථාව උදා වුණා. පුරා දින 13ක් දඹදිව තලයේ සෑම සිද්ධස්ථානයෙම සියසින් දැක වන්දනාමාන කර ගැනීමේ වාග්යයි මෙලසින් උදාවුනේ. අපි සූදානම් වෙනවා 8 වන අදියර ජයග්‍රහණය කරන ඔබවත් මේ දඹදිව තලයේ වන්දනාමාන කරන්නට, ඒ වගේම ඉන්දියාව නගරයේ සිරි නරඹන්නට රැගෙන එන්නට. බුද්ධගයා කන්න පින්කම සමග දඹදිව වන්දනාවට ඔබත් එන්න. ශාන්ති ට්‍රැවල්ස් අතුල්කොට්ටේ 0711 376 376. අපි කාටුන් බලමු මේ විරාමයෙන් පසු. අපි ෂෙයා කරගමුද? කවුද කරන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දක්කුර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ෂෝක් අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත් වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට්. රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට්. රෙදි සෝදන ධීරය. ඔබේ උත්සාහය තියුණු වෙන තරමට ඔබේ ශරීරයේ උත්සාහයට අභියෝග කරයි. ක්ලියර් මෙන් සමගින් නැගිටින්න කාලයයි මේ. සාමාන්‍ය ෂැම්පූලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර් මෙන් ඔබත් සමග ඉස්සරි වලට එරෙහිව සටන් වදි. ක්ලියර් මෙන් ලොවංකේකේ මෙන් ෂැම්පූ. වෙජිටේරියන්ද? නෑ. ඔව්. කැරට් තමයි කැමති. කැරට්? ඇයි? පාවෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? එදර හිටිය රෝස කැකුල රෝසද? පෙම්මදිරා සාරු සාරු වීල මොටද රෝස නැතුව රෝසා නැද දාති රෝසා කහට දත සිත උණුසුම් කර රස නහර පුබුදයි සෝදන්නේ
fast, fast, my tattoo. Slow saban valin visha bija randai da. Fast pot data denne ai fast nati saban khate. Ekatai Lifebuoy hand wash. Samaane saban minitu ak pamana gata da visi bija vat karane mekati ane tappara dhaya. Lifebuoy nan zap zoom hand wash. ආපෝ කෙසෙල් මුව ගුණයිනි පුතා ගුණ දේවල් දෙන්න ඕනේ දඟලු කැමති විදියට නෝ උඹල කඩ පවුඩර් මික්ස් එක ට්‍රයි කරන්න කෙසෙල් මුව සීනි සම්බෝල ගුණවත් දේවල් රසවත් කරන නෝ උඹල කඩ පවුඩර් මික්ස් නියම උඹල කඩ රස රුපියල් 25යි ඔබේ සම බිලිඳු සමට වඩා 30%කින් ඝනකම වැඩි. ඒ නිසාම සමේ තෙතමනය ගැඹුරින් රඳවා ගත යුතුයි. Vaseline D Presto ඔබේ සමට අවශ්‍ය තෙතමනය දස ගුණයකින් ලබා දෙමින් ඔබේ සම පෝෂණය කරයි. Vaseline ඔබව සුරකින සම සුරකින. දැන් SLS සාතිකයේ සමගින් Remastella Set Yogurt. Be healthy, be active. නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ඉන්නවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට Vim Liquid Daily Pack දැන් රුපියල් 5කට. Dialogue per day home broadband router එක. දැන් GB 1ක් රුපියල් 25යි සිට. Dialogue අනාගතය ආදායි. මොකද උනේ? ගණන් කෙස්. ෂා. Surprise! දන්නවනම් special දෙයක් හදනවනේ. ඇගේ රහස no cubes. හොඳම තත්ත්වයේ නියම chicken වලට කහ ලුණු ගම්මිරි සල්ගිරි වැනි නැවුම් කුළුබඩු මුසු වී ඇති නිසා හැමදාම හදන පරිප්පු කරියට chicken surprise එකක්. Surprise! No cubes. හැමදාම හදන පරිප්පු කරියට chicken surprise එකක්. මොකක් හරි ඔයාව නවත්තන්න හැදුවොත් නවතින්නේ නැතුව ඉස්සරහට යන ශක්තිය. හැමදේම තියෙන්නේ මෙන්න මෙතන. කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත Lifebuoy shampoo දෙන ශක්තිමත් කෙස් කලඹත් අම්මගේ මග පෙන්වීමත් දුවව ශක්තිමත් කරනවා. Lifebuoy shampoo ශක්තිමත් වේ ඉදිරියට. Lifebuoy shampoo ලොක් බෝතලෙන් වැඩි ඉතිරියක්. ट्रिपल एंजाइम क्रियाकारी ऑल आउट रोज सह पिवितुरु मल सुवंद विहिदुवाई सबे पहय आरक्षा कराई मेशिमिन हो दैतिन सोदागत है किया ऑल आउट रेदि सोदन दीरय देरन अरुणा श्रीलंकास ब्रेकफास्ट शो ඉන්දුනිල්ගේ කාටුනේ නඩ කතා කරන්නේ පීඩාවට පත් වෙලා සිටින දුම්රිය මගීන් ගැන. ඉතින් වහලේ පාපූර්වේ පමණක් නෙවෙයි හැමතැනම එල්ලිලා අර ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක නොදියුණු ප්‍රදේශයක දුම්රියක් සිහිගන්වමින් ගමන් කරන මේ දුම්රිය පිළිබඳව වගේ වගක් නැතුව අමාත්‍යවරුන් සහ මේ දුම්රිය වර්ජකයන් පාර මැද්දේ ඉඳගෙන බැන අඬ ගසමින් සිටින බව තමයි අසංගෙඳුනිල් කියන්නේ. ඉතින් මේ කෝච්චියේ මේගොල්ලන්ගේ උඩින් යන්න පුළුවන් කියලා අපි අනුතුරංගවා සිටිනවා. අසංගෙඳුනිල්ගේ සොරිසර් කාටුනේත් අපි බලමු. මංගල කියනවා බං කෝච්චි ස්ට්‍රයික් වලටත් වලදි මගින්ට වෙන හිරහැර වලට ආණ්ඩුවට වග කියන්න බෑයි කියලා. එතකොට ඉතින් සෝරි සර් කියන්නේ හැබැයි ඔහොම ගියොත් ඊළඟ ඡන්දෙදී මගියෝ ආණ්ඩුවට වග කියයි කියලයි. අද සොච්චන් කාටුනේ අපි උපුටා ගන්නේ සුමතිපාල ජෝතිපාලගේ අරුණ උපවත්පතින් මහින්ද මහත්තයාත් හැඹිලි දීලා ආබාධිත රණවිරු උපවාසය අත්හැරියා හාමිනේ කියනවා. ඊට කලින් සජිත් ආබාධිත රණවිරුවන් බලන්න ඇවිත් පොරොන්දු දීලා ගියා. එතකොට මහත්තයා කියන්නේ අපරාදේ සජිත්ට තිබුණේ රණවිරුව බලන්නේදී අඩුතරමේ තැඹිලි නැත්තම් සිමෙන්ති කොට්ටයක්වත් අරගෙන එන්න කියලා. එතුමා ප්‍රසිද්ධ ඒවා නිසා ඒවලට නිසා වෙන්නේ නැති මහත්මයා ඒවා කියන්නේ නෝනට. අද පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේට අපි අවධානය යොමු කරමු. ජනාධිපතිවරණේ නවත්වන්න පුළුවන් ලෝක විනාශයක් ආවොත් විතරයි කියලානේ කිව්වේ. ඔහොම කියද්දී ලංකෝනිස් කියන්නේ ඔව් ඒ දැන් කෙරෙන කියන දේවල් දිහා බලද්දී ලෝක විනාශය ආව නම් මීට වැඩිය හොඳයි කියලායි මට හිතෙන්නේ කියලා ලංකෝනිස් උත්තර දෙනවා. ඉතින් ජනාධිපතිවරණය කල් දාන්න ගත්ත උත්සාහය පිළිබඳව අද හසන්ත විජේනායක අරුණ පුවත්පතර කාටුනයක් ඉදිරිපත් කරනවා. අද වැලගෙඩිය කඩන්නට ගිහිල්ලා ජනාධිපතිවරණය කල් දැමීම කියන කොක්කෙන් අයියෝ වැලගෙඩිය වැටිලා තියෙනවා
එතුමානන්ගේ හිස මතට කියලයි හසන්ත විජේනායක තමන්ගේ චිත්‍රයෙන් කියා සිටින්නේ. අපි දිවයින කාටුනයක් බලමු. අද සම්බාහන ආයතනයකට ගිහිල්ලා ඉන්නවා අපේ සජිත් මහත්තයා වගේ කෙනෙක්. කවුද මේ සම්බාහනය කරන තෙරපිවරුන් දෙදෙනා? ෆොන්සේකා මහත්තයයි රවි කරුණානායක මහත්තයා වගේ දෙන්නේ. අපේ හිතේ කහටක් නෑ අප්පුවෝ කියලා තමයි ඔන්න ඔය විදිහට සම්බාහන කටයුතු කරනවායි කියලා දිවයින ගැන ඉස්සර කියපු කරපු කතා තාමත් YouTube වල එහෙම තියෙනවා කියලා ඒ ඇත්තන්ට අමතක වෙලා ඇති. අසංක දුනිල්ගේ ඉදස්ස කාටුනේත් අපි බලමු. එක පැත්තක රනිල්, අනිත් පැත්තේ මහින්ද, මේ මහත්තුරු දෙන්නම එකතු වෙලා අද ඇමවල් දෙකක් දානවා ජනතාවට සජිත් සහ ගෝට කියලා. හැබැයි ඇත්තටම මාළු බාන්නේ වෙන දෙන්නේ කියලායි අද අසංග ඉඳුනිල්ගේ හිදසෙන් කියන්නේ. අද දවසේ අපි හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේයි අවසන් වශයෙන් තෝරාගත්තේ. උඹලා කියෙව්වද මම ලියපු නොකියපු පොත කියලා අද මේ අහන්නේ කවුද? මේ තිස්සත් නායක වගේ මහත්තේ ලිහලා බලපු මල්ල ඔබලා බලන්නේ අහවල් දෙයකට දුන්නේ නැහැ කියලාද හුරේරා කියා සිටිනවා. ඒ කාටුනියත් එක්ක අදට අපි දෙරණ අවරණයෙන් සමුගෙන යනවා මෙතෙන් සිට ලෝකයේ සහ ලෝකයේ.